හයිබෝවන් ආදරෙන් පිළිගන්නවා මගේ චැනල් එකට. ඔන්න අද මම ආත් එක කතා කරන්නේ හැමදාම ලස්සනට ඉන්න කරන්න ඕන දේවල්. පුරුදු විදිහට අපි කරන්න ඕන දේවල් තමයි අද මම ඔයාලත් එක්ක කියන්නේ. ඇත්තටම කිව්වොත් මේ හැමදේම මම කරන දේවල්. ඉතින් මට හිතන ඔයාලත් එක්ක මේ දේවල් බෙදා ගන්න. ඉතින් පළවෙනි එක මම හිතුවා මේ දේවල් ටිප්ස් විදිහට වාට කියනවා කියලා. එතකොට වාගේ ඔළුවට යත් යනවා. ඉතින් මේක එතකොට කරන්න ආසෙ හිතෙනවනේ. ඉතින් ඒක නිසා මම හිතුවා මේ විදිහට ටිප්ස් විදිහට කියනවා කියලා. ඇත්තටම කිව්වොත් අපි ලස්සනට ඉන්න අපි කැමති වෙන්න ඕනේ. හොඳද? දැන් අපි ලස්සනට ඉන්න කවුරු හරි දැක්කාම අනේ එයා ලස්සනයි යා විදිහට මං ඉන්න ඕනේ කියන එක නෙවෙයි. ඇත්තටම තමන්ගේ ලස්සන වැඩි දියුණු කරගන්න තමන් ලස්සනට ඉන්න තමන් කැමති වෙන්න ඕනේ. තමන්ට ආදරේ වෙන්න ඕනේ. අන්න ඒක තමයි අංක එක. නැත්තම් අපි මෙහෙමයි. අපි නැත්තම් කවුරු හරි කරන දෙයක් දිහා බලාගෙන කරනවා. හැබැයි දවසයි දෙකයි ඊට පස්සේ කමතක වෙනවා. එහෙම නෙවෙයි. අපි ලස්සනට වෙනවා. ලස්සන වෙන්න හිතනවා නම් ආසයි නම් අපි ඒක පුරුද්දක් විදිහට කරගෙන යන්න ඕනේ. එතකොට තමයි අපේ ගෝල් එකට යන්න පුළුවන් වෙන්නේ. මේ වීඩියෝ එක බලන ඔයා එක එක වයස් සීමාවල ඉන්නවා වෙන්න පුළුවන්. ඒ වගේම අම්මා කෙනෙක් වෙන්න පුළුවන්, අලුතු බැඳපු කෙනෙක් වෙන්න පුළුවන්, බබෙක් හම්බෙන්න ඉන්න කෙනෙක් වෙන්න පුළුවන්, නැත්නම් නංගි කෙනෙක් වෙන්න පුළුවන්, ඒ කියන්නේ ටීනේජර්ස් කෙනෙක් වෙන්න පුළුවන්. ඔය කාට වුණත් ගැළපෙන විදිහට තමයි මම අද වීඩියෝ එක කරන්නේ. ඉතින් වීඩියෝ එක අවසාන වෙනකන් ඉන්න. එහෙම වුණොත් ඔයාට පුළුවන් ඔයාට ඉන්නවටත් වැඩිය තවත් ටිකක් ලස්සන වෙන්න. හොඳද? ඉතින් පළවෙනි ටිප් එක තමයි ඔයා අනිවාර්යයෙන්ම උදේම හැරෙන්න ඕනේ. ඉතින් උදේම හැරෙනවා කියන එක මටත් අමාරුයි. හොඳද? හැබැයි මෙහෙම අපේ වැඩ කරගන්න වෙලාව තියෙන විදිහට අපි හැරෙන්න ඕනේ. උදේ පාන්දර හැරෙන්න කියන එක නෙමෙයි. දැන් සමහරක් අය කියනවනේ, ගොඩක් අය කියනවා, අනේ මට ගෙදර වැඩ ටික කරනකොට මට වෙලාවක් නැහැ, බබාගේ වැඩ ටික කරනකොට මට වෙලාවක් නැහැ කියලා. අන්න එහෙම කියන අයට තමයි මම මේ කියන්නේ. උදේම නැගිටිනවා කියන්නේ අපේ ගෙදර අනිත් වැඩ ටික. අපි රස්සාවට යනවා නම් ඒ වැඩ ටිකත් කරගෙන අපිට කියලා කාලයක් ඉතුරු කරගන්න පුළුවන් ටයිම් එකක් තියලා තමයි අපි හැරෙන්න ඕනේ. ඉතින් එහෙම වුණාම අපිට අනිවාර්යයෙන්ම අපි ගැන හිතන්න, අපිට දෙයක් කරගන්න වෙලාව තියෙනවා. ඉතින් ඒක නිසා උදේම හැරෙන්න, උදේම කියන්නේ ඔයාට පහසු වෙලාවක, ඔයාගේ වැඩ ටික කරගන්න පුළුවන් පහසු වෙලාවක උදේ හැරෙන්න. ඒ වගේම උදේ හැරලා ඔයා කරන්න ඕනේ මොකක්ද දන්නවද? මූණ සෝද ගන්න ඕනේ. මූණ සෝදන්නේ නැතුව, ඒ කියන්නේ සමහරක් අය ඉන්නවා මූණ යනවා කටු චුට්ටක් හොදලා වතුර ටිකක් ගාලා මූණ නිකන් ෆේස් වොෂ් මුකුත් දාන්නේ, වතුර ටිකක් දාලා හේදුවා, ඊට පස්සේ කිචන් එකට නැත්තම් අනිත් වැඩ ටික කරන්න යනවා. ඒ වුණාට ඒක වැරදි. අපේ ස්කින් කෙයාර් රුටින් එකේ අපි කරන ලොකු වැරද්දක්. මොකද අපි දැන් නිදාගෙන ඉන්නකොට අපේ මූණේ ඇඟේ වුණත් මූණේ වුණත් අපේ සීරම් ඔයිල් එක වැඩිපුර එනවා. දැන් අපේ ඇඟේ එහෙම වෙනවා කියලා අපිට ඒක තේරෙන්නේ නැහැ. හැබැයි මූණේ, ඔයාලා බලන්න උදේ හැරියම මූණේ මේ නහය ගාව ඔයිල් තියනවා නේද? ඉතින් ඒ ඔයිල් තියෙන්නේ ඔයිලි ගොඩාක් ස්කින්, ලොකු ස්කින් එකක්, ඒ කියන්නේ ඔයිලි වැඩිපුර තියෙන ස්කින් එක නම් ගොඩාක් තියෙනවා. ඒ වුණාට ඩ්‍රයි ස්කින් එක නම් එහෙම ගොඩාක් නෑ, හැබැයි තියෙනවා. ඒ වගේම අපේ මැරුණ සම උඩට ඇවිල්ලා තියෙනවා, ඒක අපිට පේන්නේ නෑ. අපි කරන්නේ උදේට හැරලා මූණ හොදන්නේ නැතුව වතුර ටිකක් කොහොම ගෑව ගත්තා, කට චුට්ටක් හේදුවා, වැඩ ටික කරා. එතකොට අපේ අර සීරම් ඔයිල් එක නැත්තම් මේ මතු පිට තියෙන මොනවාද මැරුණ සම ඔය හැමදේම තියාගෙන අපි 10-11 වෙනකම්ම අපේ අනිත් වැඩ ටික කරනවා. කරලා ඉවර වෙලා තමයි ඔන්න වොෂ් එකක් දාලා ෆ්‍රෙෂ් වෙන්නේ. අන්න ඒක වැරදි. අපි කරන වැරද්දක්. ඉතින් ඒක නිසා අනිවාර්යෙන් ඔයා දැන් අද වීඩියෝ එක බලවම හෙට උදේ ඉඳන් අනිවාර්යෙන් උදේට ඇහැරලා ඔයාගේ මූණ ඔයාගේ ක්ලෙන්ස් එකකින් හරි නැත්නම් ෆේස් වොෂ් එකකින් හරි හොදන්න. ඒ වගේම දත් ටික මැද ගන්න. ඔයා අතපය පස්සේ හේදුවත් ප්‍රශ්නයක් නැහැ. හැබැයි මූණ අනිවාර්යෙන්ම උදේට හොදන්න ඕනේ. ඉතින් උදේට දැන් ඇහැරලා මූණ හොදලා ඊට පස්සේ කරන්න ඕන දේ දන්නවද? ඉස්සල්ලාම ඔයා වතුර එකක් බොන්න ඕනේ. ඔයා නිදාගෙන ඉන්නකොට ඔයාගේ ස්කින් එක, ඔයාගේ ඇඟ ඩිහයිඩ්‍රේට් වෙනවා, ඒ කියන්නේ වේලෙනවා. ඉතින් අපි උදේ ඇහැරලා ඉස්සල්ලාම තේ එකක් බොනවට වැඩිය හොඳයි අපි වතුර එකක් බොන එක. ඉතින් ඒ වතුර එකත් ඔයාට ටිකක් ඇඟ උෂ්ණ කෙනෙක් නම් ඔයාට පුළුවන්
කසකසහට තියෙන්නේ කසකසහට ටිකක් දාලා වතුර එකක් බොන්න. ඉතින් වාගේ හැම උෂ්ණ නැහැ. හැබැයි වාට ටිකක් බර අඩු කරගන්න ඕනේ නම් වාට පුළුවන් අර වතුර වීදුරුවට ලෙමන් යුෂ ටිකක් දාලා බොන්න. හැබැයි මම ඒක කරලා නැහැ. හැබැයි ඒක ප්‍රතිඵල තියෙනවා කියලා කියනවා. ඉතින් ඔය YouTube එකේ බලන්න ගහලා ඒ වගේ ජූස් වර්ග තියෙනවා. උදේට අපිට පහසෙන් අපේ ඇඟට දාගන්න පුළුවන් ඒවා. ඒ මොනවත් ඕනේ. ඔය අනිවාර්යයෙන්ම වතුර වීදුරුව බොන්න. ඉතින් වතුර වීදුරුවත් ඔයාලට පුළුවන් නම් ටිකක් මද රසනේ වතුර වීදුරුව බොන්න. ඒක ගොඩක් හොඳයි. ඇල් වතුරත් හොඳයි. හොඳ නැහැ කියනවා නෙවෙයි. ඉතින් ඔයගේ ඇඟේ මේ දේ දහනය කරගන්න. ඉතින් ඒ වගේ එක එක කන්ඩිෂන් වලනේ අපි හැමෝම ඉන්නේ. දැන් මට ඕන එක නෙවෙයි ඔයාට ඕනේ. ඉතින් ඒක නිසා ඔයාට ගැළපෙන එක ඔයා හදාගන්න. වතුර ටිකක් බීලා තමයි අනිත් අපි තේ බොනවා නම් ඒක අපි දැන් උදේට හැරියම එක එක්කනා මේගේ රුටින් එක වෙනස්නේ. ඉතින් වතුර බීලා ඉන්න ඕනේ අනිත් හැම දෙයක්ම කරන්න. හොඳද? ඉතින් මම හිතනවාට තේරුණා කියලා කසකසයට මමත් බොන. ඔයාලා දැකලා ඇති මගේ බ්ලොග්ස් බලනවා නම් මම උදේට හැරලා කසකසයට බොනවා. හැබැයි ඒක ටිකක් සීතල දෙයක්. සීතලයි කියන්නේ ඇඟ උෂ්ණ නම් සීතල කරනවා. ඉතින් එක දිගට හැමදාම බොන්න ගියොත් සෙම හැදෙනවා. ඉතින් මම වුණත් සතියේ දවස් 3ක් විතර තමයි කසකසයට බොන්නේ. නැත්තම් මම බොන්නේ මද රසනේ වතුර එකක්. ගොඩාක් රසනේ නෙවෙයි. ගොඩාක් රසනේ වතුර බොන්න එපා. මද රසනේ උණු වතුර එකක් තමයි බොන්නේ. නැත්තම් අල් වතුර එකක් බොනවා. ඉතින් අපේ දැන් තියනනේ උණු වතුර බෝතලෙට වතුර ටිකක් දානවනේ. ඉතින් ඒකේ වතුර ටිකක් තමයි මම බොන්නේ. හැබැයි ඉතින් ඒක බැරි වෙන දවස් තියෙනවානේ. ඉතින් එදාට ඇල් වතුර එකක් තමයි බොන්නේ. ඉතින් ඒ වගේ අපේ ඇඟ එතකොට දැන් බොනකොට උනත් තේරෙනවා මෙහෙම වතුර ටික යනවා. ඉතින් ඒ කියන්නේ අපි රැයක් එළි වෙනකම්ම අපේ ඇඟට මුකුත් දාගෙන නැහැ, වතුර දාගෙන නැහැ. අනිත් එක අපි දවල් කාලෙත් ගොඩක් කලකට වතුර බොනවා අඩුවිනේ ගොඩක් අය. ඉතින් එහෙම වුණාම ඇඟ ගොඩක් ඩීහයිඩ්‍රේට් වෙනවා. ඉතින් ඒක නිසා අනිවාර්යයෙන්ම උදේ ඇහැරෙන්න මූණ හොදන්න අනිත් එක තමයි ඔක්කොම වැඩ කරන්න ඉස්සෙල්ලා වතුර එකක් බොන්න. ඕක තමයි පළවෙනි ටිප් එක. හොඳද? ඉතින් දැන් දෙවෙනි ටිප් එක බලමු. කියාගෙන කියාගෙන යනකොට මහන්සි. මම ගොඩ දවසකින් මේ වගේ වීඩියෝ එකක් කරෙත් නැහනේ. ඉතින් ඒක නිසා චුට්ටක් මහන්සි. අපි දැන් දෙවෙනි ටිප් එක බලමු. දෙවෙනි ටිප් එක තමයි ඔයා හැමදාම ලස්සනට ඉන්න කැමති නම් ඔයා අනිවාර්යයෙන්ම ස්කින් කෙයාර් රුටින් එකක් ෆලෝ කරන්න ඕනේ. ඉතින් ස්කින් කෙයාර් රුටින් එකක් කියන්නේ උදේටයි රෑට. ඕකේ. එතකොට මේක දැන් ගොඩාක් සීරම් ජාති, ගොඩාක් ක්‍රීම් ජාති අරවා මේව ගොඩාක් ඕනේ නැහැ. ඔයා ඇස්සෙල්ලා බලන්න ඔයාගේ ස්කින් එකේ කන්ඩිෂන් එක මොකක්ද කියලා. කන්ඩිෂන් එක වයස ඔය දේවල් බලලා තමයි ඔයාගේ ස්කින් කෙයාර් රුටින් එක හදාගන්න ඕනේ. ඉතින් ඔයාලට ඕන නම් පස්සේ මම වීඩියෝ එකක් කරන්නම්. ඕන නම් කමෙන්ට් එකක් දාන්න ස්කින් කෙයාර් රුටින් එකක් හදාගන්නේ කොහොමද කියලා. ඉතින් ස්කින් කෙයාර් රුටින් එකක් හදාගන්න. ඉතින් ඒකේ ගොඩාක් දේවල් ඕනේ නැහැ. සිම්පල් ස්කින් කෙයාර් රුටින් එකක් ෆලෝ කරන්න. මොකද ගොඩාක් දේවල් ඇඩ් කරොත් අපිට ඒක හැමදාම කරන්න බැරි වෙනවා. අපිට ඒක නිකන් අයියෝ මෙච්චර දේවල් කරන්න තියෙනවනේ කියලා හිතනවා නිකම්ම. ඒක නිසා ගොඩාක් දේවල් නැමේ සිම්පල් ස්කින් කෙයාර් රුටින් එකක් ෆලෝ කරන්න අනිවාර්යයි. ඒක ගොඩක් වැදගත්. ඒ වගේම ඔයා ලිප් බාම් එකක් පාවිච්චි කරන්න, අයි සීරම් එකක් පාවිච්චි කරන්න, අනිත් එක තමයි සන්ස්ක්‍රීම් එක. ගොඩක් අය අවුවට යන්න බයයි කළු වෙනවා කියලා. හැබැයි කළු වෙනවට වැඩිය දෙයක් වෙනවා. කළු වෙන එක ටික දවසක් යද්දි හරියනවා. හැබැයි ඊට වැඩිය දෙයක් වෙනවා අපේ ස්කින් එකට. ගොඩාක් ලොකු ඩැමේජ් එකක් වෙනවා. ඔයාලා දන්නවද අපේ ඇඟේ තියෙනවනේ දැන් මේ හැමතෙ යටින් තියෙන කොලජන් තට්ටුව විනාශ වෙනවා අපි අවුවේ හිටියාම. ඉතින් අපේ කොලජන් ආරක්ෂා කරගන්නත් අපි අනිවාර්යයෙන්ම සන්ස්ක්‍රීම් එකක් යූස් කරන්න ඕනේ. අනිත් එක රින්කල් වෙනවා, අපේ මොනවාද ඒවට කියන්නේ පිග්මන්ටේෂන් වෙනවා. ඉතින් ඒක නිසා අනිවාර්යයෙන්ම ඔයාලා සන්ස්ක්‍රීම් එකක් යූස් කරන්න. සමහරක් අය සන්ස්ක්‍රීම් ගන්න කැමති නැහැ. මොකද ඒක පිටි වගේ එනවා. හරි අමාරුයි කියලා නෑ. දැන් ඉස්සර තමයි එහෙම. දැන් සන්ස්ක්‍රීම් එහෙම නැහැ. එහෙම නැති ඒවා තියෙනවා. එහෙම නැත්නම් වාට ස්ප්‍රේ එකක් යූස් කරන්න පුළුවන්. සන්ස්ප්‍රේ තියෙනවා. ඉතින් ඒ වගේ මොනවා හරි වගේ මූණට වගේම ඇඟටත් ඔයලියට යනවා නම් අනිවාර්යයෙන්ම සන්ස්ක්‍රීම් එකක් ගන්න. ඒ වගේම ලිප් බාම් එකත් අනිවාර්යයි. අපිට දැන් මම වුණත් දවල්ට ලිප් බාම් ගන්න නැහැ. හැබැයි ඔයා උදේටයි රෑටයි ගන්නවා නම් ගොඩක් හොඳයි. රෑට ලිප් බාම් එකක් අනිවාර්යෙන් ගන්න. දවල්ට බැරි වුණත් රෑට වා නිදා ගන්න ඉස්සෙල්ලා ලිප් බාම් එකක් ගන්න. මොකද අපේ ලිප් හැමදාම එක විදිහට තියෙන්නේ නැහැ. මේවා
අලුත් වෙනවා. අපේ හැම වගේ තමයි මේ හැම යන්නේ ඒව අලුත් වෙනකොට. ඉතින් අනිවාර්යයෙන්ම ලිප් බාම් එකක් යූස් කරන්න. අනිත් එක තමයි ඔයා මූණ ස්ක්‍රබ් කරනකොට ඔයාගේ ලිප් දෙකත් ස්ක්‍රබ් කරන්න, ඒක අනිවාර්යයි. ඉතින් ඔයාගේ ගොඩක් තද ස්ක්‍රබ් එකක් නම් තියෙන මූණට පාවිච්චි කරන්නේ ලිප් එකට පාවිච්චි කරන්න එපා. එහෙම වුණොත් ඔයා සීනි ටිකක් දාලා ඔන්නෝම ස්ක්‍රබ් කරන්න, ගොඩක් තදට නෙවෙයි සතියකට එක පාරක් විතර කරන්නකො. ඉතින් ඒක ගොඩක් හොඳයි ඔයාගේ. දැන් අපි මූණ දිහා බලවම ලිප් එකත් ලස්සන්න තියෙන්නේ. ඉතින් ඒකට ගොඩක් මොකද ගොඩක් ලොකු සපෝට් එකක් වෙනවා අපි හොඳට ස්ක්‍රබ් කරන එක වගේම ලිප් බාම් එකක් පාවිච්චි කරන එක. අනිත් එක තමයි අයි සීරම් එකක් පාවිච්චි කරන්න. අයි ක්‍රීම් එකක් හරි සීරම් එකක් හරි හොඳද? මොකද දැන් මගේ මේ ඇස්සටේ කළු දැන් ගොඩක් අඩුයි, තව ටිකක් තියෙනවා. හොඳද? ඔයාලා දන්නවා මගේ කොච්චර ඇස්සටේ කළු තිබ්බද කියලා. මම දැන් අයි සීරම් එකක් පාවිච්චි කරන අවුරුද්දක විතර ඉඳන්. ඒ වුණාට මටත් ඒක කලින් පාවිච්චි කරා නම් ගොඩක් හොඳයි කියලා හිතෙනවා. ඇත්තටම අවුරුදු 20 වුණාට පස්සේවත් අයි සීරම් එකක් පාවිච්චි කරන්න. ඔයාගේ අයි දෙක මේ කියන්නේ කළු පාටෙන් නැති වෙන්න පුළුවන්. හැබැයි ඒක කළු වුණොත් අපිට ඒක හදාගන්න බෑ. ඉතින් ඒක නිසා අනිවාර්යෙන් අපි ස්කින් එකට මොනවා හරි ඇප්ලයි කරනවා වගේම අයි සීරම් එකක් රෑටවත් අඩුම යූස් කරන්න පුරුදු වෙන්න. එතකොට තමයි ස්කින් එක ලස්සනට තියාගන්න පුළුවන්. ඉතින් එහෙනම් තුන මොකද්ද දන්නවද? අපි උදේට අනිවාර්යයෙන්ම හොඳට කෑම එකක් කන්න ඕනේ. ගොඩක් දැහැණු අයට, බිරිඳවරුන්ට, අම්මලාට, බබාලා ඉන්න අම්මලාට ගොඩක් වෙලාවට උදේට කනවා කියන එක යන එන ගමන් තමයි කන්නේ, වැඩ ටික කරන ගමන් තමයි කන්නේ. ඒකත් බඩ පිරෙන නෙමෙයි, ඔහෙ මොනවා හරි දාගන්නවා, බබා ඉතුරු කරන ටිකක් හරි කාලා ඊට පස්සේ දවල්ට තමයි ගොඩක් වෙලාවට කන්නේ. එහෙම එපා. උදේට කන කෑම එක අපි හොඳට කන්න ඕනේ. උදේට කන්නේ රජෙක් වගේ කන්න කියනවනේ. ඉතින් ඒ වගේ පෝෂණ ගුණයෙන් සපුරන කෑම වේලක් ගන්න උදේට. ඒක ගොඩක් වැදගත් අපිට. රෑට චුට්ටක් කෑවම ඇති, දවල්ට ටිකක් කෑවම ඇති. හැබැයි උදේට රජෙක් වගේ කන්න ඕනේ. ඒ වගේම වෙලාව. ඔයා උදේට කන්නේ 10ට නම් වැඩක් නැහැ. ඉතින් උදේට 7ට 7:30ට වත් අඩුම කන්න. එතකොට උදේ වැඩ කරන්න කලින්ම කන්න. කාලේ ඉවර වෙලා තමයි අපේ වැඩ ටික කරන්න ඕනේ. ගොඩක් වෙලාවට පුරුද්දලා ඉන්නේ වැඩ ටික කරලා ඉවරලා කන්නනේ. ඉතින් එහෙම නැතුව අපි කාලා වැඩ කරන්න ඕනේ. එතකොට ඔයා දන්නවා දැන් අපි වැඩ ටික ඉවරලා කෑව එකයි මොකද්ද කාලා වැඩ කරන එකේ වෙනසක් තියෙනවා. මොකද දැන් අපි කාලා වැඩ ටික කරපුවම අපි දන්නේම නැතුව අපි හොඳට ක්‍රියාශීලී වෙලා අපේ ඇඟේ තියෙන මේදය දහනය වෙනවා. හැබැයි ඕකේ අනිත් පැත්ත තමයි අපි වැඩ කරලා ඉවර වෙලා කන්න ගියාපම වෙන්නේ. ගොඩාක් වෙලා කනවා, එක විදිහට ඉන්නවා. ඉතින් කාලේ වෙලා එක විදිහට ඉන්නත් හොඳ නැහැ. ඉතින් ඒක නිසා අනිවාර්යෙන් වැඩ කරන්න ඉස්සෙල්ලා උදේ කෑම එක ගන්න ගොඩක් හොඳට. ඒත් ගොඩාක් ඔයාගේ බරත් එක්ක බලනවා. ඔයාගේ බර අනුව, උස අනුව ඔයා කන්න ඕනේ කොච්චර ප්‍රමාණයක්ද කියලා බලලා හරිම පෝෂණ එක ඔයා කන්න අනිවාර්යයෙන්ම කාලා වැඩ කරන්න. ඉතින් ඒක තමයි තුන. ඒක ගොඩාක්ම වැදගත්. හොඳද? දැන් අපි බලමු හතර මොකද්ද කියලා. හතරෙනික තමයි කොණ්ඩේ. කොණ්ඩේ කියන එක ගැන ගොඩක් සැලකිලිමත් වෙන්න. මොකද කොණ්ඩෙන් පුළුවන් අපි අපේ මූණට ලොකු එළියක් දෙන්න. ඒ වගේම අපි නිරෝගීද රෝගීද කියලා කියන්නත් පුළුවන් කොණ්ඩේ දිහා බැලුවා. ඉතින් කොණ්ඩේ ඔයාට දිග කොණ්ඩයක් තියෙන්න පුළුවන්, කොට කොණ්ඩයක් තියෙන්න පුළුවන්. ඒක නෙමෙයි ප්‍රශ්නේ. කොණ්ඩේ නිරෝගී වෙන එක තමයි අපි නිරෝගී කරලා තමයි තියාගන්න ඕනේ. ඉතින් ගොඩක් අය කියනවා අනේ මගේ කොණ්ඩේ කොටයි, මට දික් කරගන්න ඕනේ. සමහර අය කියනවා අනේ අක්කේ මගේ කොණ්ඩේ තනින් තන තියෙන්නේ දුමුරු පාටයි, එහෙම නැත්නම් වියලි කොස්සක් වගේ. ඔය කියන එක එකක නම් කියන විදිහ. ඉතින් තමන්ගේ කොණ්ඩෙට හරියට සතියකට එකපාරක් ඔයිල් ටිකක් දාන්න, හොඳට මසාජ් කරන්න. උදේට හැරියාම කොණ්ඩේ පීරන්න, රෑට නිදාගන්නකොට කොණ්ඩේ පීරන්න. මොකද අපි පණාවකින් මෙහෙම කොණ්ඩේ පීරනකොට අපෙනකොට අපිට ඒක ගොඩක් ලොකු බෙනිෆිට් එකක් වෙනවා අපේ කොණ්ඩේ නිරෝගී වෙන්න. මොකද අපි කොණ්ඩේ පීරනකොට ලේ ගමනාගමනය හොඳින් සිද්ධ වෙනවා. ඉතින් එහෙම වුණාම අපේ කොණ්ඩේ එන්න එන්න නිරෝගී වෙනවා. අපි පීරන්නේ නැත්තම් සමහරක් අය ඉන්නවා කොණ්ඩේ කැඩෙනවා කියලා පීරන්නේ නැතුව. ඉතින් පීරන්නේ නැතුව ඉන්නපා. කොණ්ඩේ යටේ ඉඳන් මම ඔයාලට කලින් වීඩියෝ එකක් කියලා දීලා ඇති, කොණ්ඩේ මෙහෙම යටේ ඉඳන් උඩට පීරන්න. මෙහෙම
උඩේනම් එකපාරට පීරන්න එපා. එතකොට කොණ්ඩේ කැඩෙනවා. යටේනම් හැමීට හැමීට උඩට පීරන්න බලන්න. එතකොට කොණ්ඩේ කැඩෙන්නේ නැහැ. ඉතින් කොණ්ඩේට දාන හොඳ ෂැම්පු එකක් යූස් කරන්න කොණ්ඩේට ගැලපෙන. දැන් ඔයා මීට අවුරුදු 3-4කට කලින් යූස් කරන ෂැම්පු එකම නම් අද වෙනකොටත් යූස් කරන්නේ. සමහරක් විට ඒක ඔයාගේ කොණ්ඩේට ගැලපෙන්නේ නැති වෙන්න පුළුවන්. තමන්ගේ කොණ්ඩේ තියෙන ස්වරූපෙත් එක්ක ඒකට හරියන කන්ඩිෂන් එකක් ෂැම්පු එකක් තෝරගන්න. ඒ වගේම තව එකක් තියෙනවා, සතියකට එකපාරක් ඔයිල් ටිකක් දාන්න. අපි හැමෝම ඔයිල් දාන්න කැමති නැහැ නේ, ඔයිල් ගාගෙන ඉන්න කැමති නැහැ. හැබැයි ඔයිල් ටිකක් දාලා හොඳට මසාජ් කරනවා නම් ඒක ගොඩාක් හොඳයි. ඒ වගේම ඔයාට පුළුවන් නම් කොණ්ඩෙට හොඳ මාස්ක් එකක් පාවිච්චි කරන්න. හෙයා මාස්ක් කියලා වෙනම මාස්ක් තියෙනවා. ඉතින් ඒ වගේ එක්ක හෙයා ක්‍රීම් එකක් ඔය වගේ දෙයක් පාවිච්චි කරන්න කොණ්ඩේ ලස්සනට තියාගන්න. ඉතින් දැන් කොණ්ඩේ හැමදාම මෙහෙම තියෙන්නේ. ඊට පස්සේ යනකොට ඉදෙනවා. සමහරක් කට්ටිය අවුරුදු 30 විතර වෙනකොටත් කොණ්ඩේ ඉදෙන්න පටන්ගෙන තියෙන්නේ. මොකද එයාලා කොණ්ඩේ ඇතැල්ලා තියෙන මොනගෙන විතරයි හිතන්නේ. ඉතින් ඒ වගේම ඩ්‍රැන්ඩ්‍රෆ් තියෙනවා නම් ඒකත් ඔයා හොඳ ෂැම්පු එකක් හරි නැත්නම් බෙහෙත් ටිකක් හරි අරගෙන ඒක නැති කරගන්න. මොකද ඩ්‍රැන්ඩ්‍රෆ් තියදී අපේ කොණ්ඩේ ගැලවෙන ප්‍රමාණය වැඩි. අනිත් එක ඩ්‍රැන්ඩ්‍රෆ් මූණට වැටෙනාම මූණේ අර චූටි චූටි බිබිලි එනවා, කුරුල එනවා. ඒක නිසා අනිවාර්යයෙන්ම කොණ්ඩේ හොඳට බලා ගන්නකොට ෂැම්පු එකක්, කන්ඩිෂන් එකක්, ඔයිල් එකක් දාන එක අනිවාර්යයි. ඊට අමතරව වට හෙයා මාස්ක් එකක් දාන්න පුළුවන්. ඒවත් කරන්න නැතුව ඉන්නේ පතින් කඩෙන් හෙයා මාස්ක් එකක් ගන්න බෑ නම් ස්වභාවික දේවල්, බිත්තර, කෝමාරිකා වගේ දේවල් හදලා දිය කරලා, ඒ කියන්නේ බෙන්ඩර් කරලා වගේ ගාන විදි තියෙනවා. ඉතින් ඒ විදිහට හරි කරන්න ඕනේ අපේ කොණ්ඩේ රැක බලා ගන්න. ඉතින් කොණ්ඩේ කියන එක ඇත්තටම ගෑනු කෙනෙක්ට හරිම ඒ කියන්නේ ආභරණයක් වගේ. කොණ්ඩෙන් ගොඩාක් දේවල් ගැහැණු කෙනෙක්ගේ කියවෙනවා. ඉතින් මං කියන්නේ කොණ්ඩේ දික් කරන්න කියලා කියනව නෙවෙයි, කොට කරන්න කියනව නෙවෙයි. කොණ්ඩේ නිරෝගීව තියාගන්න ඔයා අනිවාර්යයෙන්ම කොණ්ඩේ මාස 3කට සැරයක්වත් කපන්න. මේ අට අගීහ මගේ නම් නෑ, මං කපනවනේ. ඉතින් ඔයාලා දන්නවනේ මම කපනවා කියලා. යට අග්ගිය පැලෙනවාම මෙහෙම මෙහෙම දිගටම පැරිලා යනවා. ඒක නිසා ඔයාට සැලුන් එකට යන්න බැරි කෙනෙක් නම් ඔයා ගෙදරින් හොඳ කතුරක් අරගෙන රෙදි කපන කතුරු ගන්න එපා. කොණ්ඩේ කපන්න වෙනම කතුරක් තියාගෙන ඒ කතුරෙන් මාස 3කට සැරයක් චුට්ටක් කපන්න. ඉතින් කොණ්ඩේ ට්‍රිම් කරන එක, කොණ්ඩේ කපන එක අපේ කොණ්ඩේ නිරෝගී බවට ගොඩාක් උදව් වෙනවා. අපි මේ ආසාවට කියලා කොණ්ඩේ දික් කරගෙන ගියාට ඒක කපන්නේ නැත්තම් අනිවාර්යයෙන්ම ඒ කොණ්ඩේ ගන්න දෙයක් නැති වෙන ඉඩසේ නැට්ට වගේ වෙනවා. ඉතින් ඒක නිසා කොණ්ඩේ කපන එකත් කරන්න අනිවාර්යයෙන්ම. එතකොට ඉතින් ඔයාලට සැලුන් එකට ගියා පමණක් ගොඩක් දේවල් කරගන්න පුළුවන්. කොණ්ඩේට ඔයිල් ට්‍රීට්මන්ට් තියෙනවා, කැරටින් ට්‍රීට්මන්ට් තියෙනවා. කොණ්ඩේ ගොඩක් වෙලිනා නම් කැරටින් ට්‍රීට්මන්ට් එක කියවෙන්නේ නැවට කැරටින් ට්‍රීට්මන්ට් එකක් කරගන්න. ඉතින් කොණ්ඩේ ගොඩක් එහෙමනම් එයාලා හොඳ සැලුන් එකට යන්න. අනිත් එක තමයි කොණ්ඩේ ඔයා කපන එක කමක් නැහැ. කොණ්ඩේ කපන්න හැමෝටම දෙන්නත් එපා. කොණ්ඩේ කපන්න ඔයා සැලුන් එකක් තෝරගන්න. හැමෝටම කොණ්ඩේ කපන්න දෙන්න එපා. හැමෝම කොණ්ඩේ කැපුවම ඒක අවුලක්, ඒක තියෙනවාම තමයි. සමහරක් අය කොණ්ඩේ කැපුවම ආයෙ වැවෙන්නේ නැහැ. එහෙම ප්‍රශ්නයක් තියෙනවා, මට ඒක වෙලා තියෙනවා. සමහරක් අය ඉන්නවා කොණ්ඩේ කැපුවම අනේ ෂෝක් එකට කොණ්ඩේ වැවෙනවා. ඒක මම දන්නේ නැහැ, ඒක ඇත්තද බොරුවද ඒක මම දන්නේ නැහැ. ඉතින් මට ඒක දැන් වෙච්ච දෙයක් නම මම ඔයාලට කියන්නේ. ඉතින් ඇත්තටම එහෙම තියෙනවා. ඉතින් ඒක නිසා කොණ්ඩේ කියන එකට එක්කෙනෙක් තෝරගෙන තියාගන්න කොණ්ඩේ කපන්න. හරිද? ඉතින් ඔන්න කොණ්ඩේ ගැන ඉවරයි දැන් කතාව. ඊට පස්සේ දැන් 4 වෙනි එකනේ මම කිව්වේ. 5 වෙනි එකනේ ඔන්න ගාන වැරදුනා මට. හොඳයි. 5 වගේ මට මතක 5. 5 වෙනි එක මේ 5 වෙනි එක හරි මොකක් කර කීයේ හරිය? අංක කීයේ හරි? ඒක මම වාට කියන්නේ ටවල්. අපි ලස්සනට ඉන්න නම් අපේ මූණ වගේම ඇඟ, කොණ්ඩේ හැමදේම කම්ප්ලීට් වෙන්න ඕනේ. ඉතින් ටවල් එකක් අපි යූස් කරනවානේ. ඔය ටවල් එකක් යූස් කරන ඇති. ඒ එක ටවල් එකක් වෙනුවට ඔයා අදින්නම් බලන්න කොණ්ඩෙට වෙනම රෙදි කෑල්ලක් තියාගන්න. හොඳද? ඒ කියන්නේ අපි දැන් එකම ටවල් එකෙන් අපේ ඇඟත් අපි ඔළුව පිහදාලා ඊට පස්සේ ඒකෙන් ඇඟ පිහදානවා නම් ඒක ප්‍රශ්නයක්. මොකද අපි ඒක ප්‍රශ්නයක්. මොකද
අපි කොණ්ඩෙට දාන ෂැම්පෝ කන්ඩිෂන් ඒ වගේ සැර අපේ කොණ්ඩේ තියෙනවා සුවඳ තියෙනවා. ඉතින් එතකොට අපි ඒවත් එක්ක අපේ කොණ්ඩේ පිහදාලා ඒකෙන් අපේ ඇඟ පිහදානවා කියන්නේ සමහර කාලාට අපේ ස්කින් එකට ඇලර්ජික් වෙන අවස්ථා තියෙනවා. ඔයාලා දෙකරදී ඔයාලටත් ඇති බොඩි ඇක්නි කියන එක චූටි චූටි බිබිලි පිටේ එතකොට මේ හරියේ සාමාන්‍යයෙන් එනවා. ඉතින් ඒ එන්නේ අපි ගොඩක් කලාවට මටත් මේක වෙලා තියෙනවා. මම හිතලම ඊට පස්සේ මේක නැති කරගත්තා. කොණ්ඩෙට වෙනම රෙදි කෑල්ලක් හරි ටවල් එකක් හරි තියාගන්න, ඇඟට වෙන එකක් තියාගන්න. අනිත් එක තමයි මූණ. ගොඩක් අය ටවල් එකේම මූණ පිහදානවා. මම නම් ගොඩක් අයට කියනවත් එක්ක ටවල් එකේම මූණ පිහදාන්න එපා කියලා. ඔයා ටිෂ්‍යු එකක් තියාගන්න. ටිෂ්‍යු එකක් තියාගන්න බැරි නම් ඔයාට පුළුවන් කොටන රෙදි කෑල්ලක් තියාගන්න. මම වුණත් මූණ ටිෂ්‍යු එකකින් පිහදාන්නේ නැහැ. මට ඒක පැට්‍රිකල් නැහැ. මොකද මේ ඒක අමාරුයි මට තියන් ටිෂ්‍යු එක ඊට පස්සේ ගන්න යන්න ඕනේ කාමරේට. වොෂින් මැෂින් මේ බාත්රූම් එකේ තිබ්බ බබා දිනවා. ප්‍රශ්න තියෙනවනේ. ඉතින් ඇත්තටම දෙයක් කරනකොට ප්‍රශ්න තියෙනවා. ඉතින් මමත් කරන්නේ කොටන රෙදි කෑල්ලකින් තමයි මමත් මූණ පිහදාන්නේ. ටිෂ්‍යු එකකින් පිහදාන්නේ නැහැ. ටිෂ්‍යු එකක් හරි කොටන රෙදි කෑල්ලකින් හරි මූණ පිහදාන්න. ඔළුව පිහදාන්න ගන්න ටවල් එක අනිවාර්යයෙන්ම ඔයා බලන්න ඒක ගොඩාක් රළු එකක් ගන්න එපා. ඒ වගේම කොණ්ඩේ මේ මෙහෙම ඔන්නම පිහදාන්න. මෙහෙම කරලා පිහදාන්න ටවල් එකෙන්. මෙන්න මෙහෙම කරන්න නේද? මේ විදිහට ඔහොම පිහදාන කොණ්ඩේ. ඉතින් එතකොට ඇඟ පිහදාන ටවල් එක වෙනම තියාගන්න. කියනකොට විකාරයක් වගේ ඔයාලට හිතෙනවා ඇති ආනේ මෙච්චර මේ ටවල් වල රෙදි කොහොමද තියාගන්නේ කියලා. හැබැයි ඒක ඇත්ත. මම මූණට කොම ටවල් එකේ මූණ පිහදලා නැහැ. පිහන්නේ නැහැ මම. ඉස්සර ඉස්කෝලේ යන කාලෙම පිහලා තියෙනවා. ඊට පස්සේ මට තේරෙන කාලෙ වෙනකොට මම ඒක මගේ අරගත්තා. ඊට පස්සේ මම කොණ්ඩෙටයි ඇඟටයි ඒක ටවල් එකක් යූස් කරේ. හැබැයි ඊට පස්සේ මට නිකන් මේ හැරි බිබිලි දාන හැම ගතියක් තිබ්බා. ඊට පස්සේ මම ඕක හොද පාවිච්චි කළාත් ඕක මට මගේ අරුණේ නැහැ. ඊට පස්සේ මම කොණ්ඩෙට වෙනම රෙදි කෑල්ලක් තියාගෙන ටවල් එක ඇඟට විතරක් යූස් කරන්න පටන් ගත්තා. ඊට පස්සේ මට ඇත්තටම ඒක හරි ගියා. ඊට පස්සේ මම ඔය ඩොක්ටර්ස්ලාගේ වීඩියෝස් එහෙම බලනකොට ඩොක්ටර්ස්ලාත් මම දැක්කා ඒක කියනවා. ඉතින් ඒක නිසා ඒක මම මේ කවුරුත් කියලා කරපු එකක් නෙමෙයි, නිකම්ම මම හිතලා කරපු එකක්. ඉතින් ඒක වැඩ කරා. එහෙම මේවා වෙනවනේ. ඉතින් ඒක වැඩ කරා. ඉතින් ඒක නිසා ඔයාලත් ඒ වගේ දේවල් කරනවා නම් පොඩ්ඩක් මග අරගන්න. අනිත් එක තමයි බබාලා ඉන්න අම්මලා කරන වැරද්දක් තියෙනවා. ඒක මම මේ ගමම්ම කියන්න. ගොඩක් වෙලාවට මමත් ඒක කරනවා. නාලේ වුණාට පස්සේ බබාගේ තියෙන පැනල් එකකින් හරි මොකකින් හරි කොණ්ඩේ මේ බැල ගන්නවා. එතකොට බබාට ඒක හොඳ නැහැ. අනිවාර්යයෙන්ම එහෙම දෙයක් වා කරනවා නම් ඒ ටවල් එක වෙනම ඔයාට විතරක් තියාගන්න. බබාගේ ඇඟ ඒකෙන් පීන්නේ. එහෙම වුණාම බබාලාට බිබිලි දාන්න බලනවා. ඒක නිසා මේ මගේ channel එක බබාලා ඉන්න අම්මලත් බලනවනේ. ඒක නිසා මම විශේෂයෙන්ම ඒක කීවේ. මොකද මමත් ඉඳලා හිටලා ওই වැරද්ද කරනවා. හැබැයි මම කොණ්ඩේ බැඳගත්තට පස්සේ ඒක හැමෝම හොදනවා. හොදලා තමයි ගන්නෙ. හදිසියට එහෙම වෙන්න පුළුවන්. හැබැයි හැමදාම ඒක කරන්න යන්න එපා. ඊට පස්සේ ඊළඟ එක. ඔන්න ඊළඟ එක මට ගාන මතක නෑ හොඳේ දැන්. ගණන් කරගෙන ආවට ගාන මතක නෑ. ඊළඟ එක මම කියන්නේ බ්‍රොස් දෙක. අයිබ්‍රොස් දෙකෙන් අපේ ස්කින් එක ලස්සන කරලා පෙන්වන්න පුළුවන්. මගේ නම් දැන් අයිබ්‍රොස් ලැබිලා තියෙනවානේ. මම හදලා නෑ. අයිබ්‍රොස් දෙක වා සැලුන් එකකින් එකපාරක් හරි හදාගෙන ඊට පස්සේ වාට එක දිගට අයිබ්‍රොස් දෙක හදාගන්න පුළුවන් gedare. ඉතින් ඒක නිසා අයිබ්‍රොස් දෙක හදන්නේ නැතුව ඉන්න එපා. සමහරක් අය ඉන්නවා මේ අයිබ්‍රොස් දෙක හදන්නේ නැහැ සැලුන් එකට යන්න වෙලාවක් නැහැ නේ කියලා හදන්නේ නැතුව ඉන්නවා. එහෙම එපා. ඔයා සැලුන් එකට ගිහින් හරියට ෂේප් එක හදාගන්න අයිබ්‍රෝ එකේ. ඊට ඔයා කැමති විදිහට ෂේප් එක. ඊට පස්සේ ඔයාට පුළුවන් ගෙදරින් ට්වීසර් එකක් වගේ අරගෙන අයිබ්‍රෝ එක ෂේප් කරන්න. ඒ වගේම අර අයිබ්‍රෝ රේසර් තියෙන්නේ. රේසර් කියවෙන්නේ නැහැනේ අද මොකක් හරි වෙලාවකට. අයිබ්‍රෝ රේසර් තියෙන ඉතින් ඒ වගේ නම් ඔයාට පුළුවන් අයිබ්‍රෝ එක ලස්සන හදාගන්න. ඉතින් එහෙම ඔයාට බයයි නම් ඔයාට පුළුවන් ට්වීසර් එකෙන් අර වැඩි ටික විතරක් ගලවලා ඊට පස්සේ මේ මෙහෙම කරලා කතරේ කපන්න. ඉතින් ඒක නිසා අයිබ්‍රෝ එකෙන් අපේ මූණට ලොකු එළියක් එනවා. දැන් මම මේ අයිබ්‍රෝ හදලා නෙමෙයි ඉන්නේ හොඳද? මගේත් අයිබ්‍රෝ වැවිලා තියෙන්නේ දැන් හදන්න ඕනේ. ඉතින් ඒක නිසා අයිබ්‍රෝ එක අනිවාර්යයෙන්ම අපේ මූණේ බලද්දි පේනම දෙයක්. ඉතින් ඒක එක එකනම් හදන විදිහ වෙනස්.
සමහරක් අය හීනයට හදනවා, සමහරක් අය ලොකුවට හදනවා. මම නම් කැමති මේ විදිහට ලොකුවට තියනවාට, ලොකුවට තියනවාට. ඉතින් ඒක එක එක වෙනස්. අනිත් එක තමයි ඇබ්‍රෝ එක හදනකොට ඔයා ආයිබ්‍රෝ එක හදන්නත් සැලුන් එකක් තෝරගන්න, සැලුන් එක. මොකද හැමෝටම බෑ ආයිබ්‍රෝ එක ලස්සනට හදන්න. ඉතින් ඒක නිසා චුට්ටක් ඒ කියන්නේ සැලකිලිමත් වෙන ලස්සන ආර්ට් එකක් තියෙන ඔළුවේ තියෙන ගර්ල් කෙනෙක්ට විතරයි ලස්සනට ආයිබ්‍රෝ එක හදලා දෙන්න පුළුවන්. ඉතින් ඒක නිසා ආයිබ්‍රෝ හදනකොටත් හැමෝටම හදන්න දෙන්න එපා. ඒ විදිහට හදාගන්න, කැමති විදිහට හදාගන්නවා. කැමති නම් ටිකක් මහත්තට අර ස්වභාවික විදිහට තියෙනවට, ඉතින් ඒ විදිහට හදාගන්න. හීනි කරනවා නම් ඒ විදිහට. හැබැයි ඒක මේන්ටේන් කරන්න ඕනේ. ඒකයි මම කියන්නේ ආයිබ්‍රෝ එක මේන්ටේන් කරන්න ඕනේ. දැන් අපි සති දෙකකට සැරයක් සැලුන් එකට යනවා, සති තුනකට සැරයක් යනවා. හැබැයි ආයිබ්‍රෝ එක ඇදෙන්න දෙන්න එපා. ඒක ලස්සනට මේන්ටේන් කරන්න. එතකොට තමයි ඔයාගේ මොන හදක් වගේ වෙන්නේ. අනිත් එක තමයි සමහරක් අයගේ ආයිබ්‍රෝ සැදෙන්නේ නැහැ නේද? ඉතින් ඇදෙන්නේ නැති අයට වඩ පුළුවන් එළුරු තෙල් ටිකක් මෙහෙම ගාන්න. රැක එළුරු තෙල් ටිකක් ගාන්න. ඒක ඇත්තටම හරියනවා, වැඩ කරන ඐඩියා එකක්. එළුරු තෙල් වලට ආයිබ්‍රෝ සැදෙනවා. ඒ විතරක් නෙවෙයි කොණ්ඩෙත් සැදෙනවා. ඉතින් මේ ඉස්සරහම කොණ්ඩෙන් තමයි එළුරු තෙල් ටිකක් චුට්ටක් ගාලා බලන්න. එළුරු තෙල් වලට කොණ්ඩේ ඇදෙන. ඉතින් ඒක වැඩ කරන ටිප්ස් හොනේ. ඉතින් හරි, ආයිබ්‍රෝ එක අනිවාර්යෙන් අපේ හැමදාම ලස්සනට ඉන්න නම් ආයිබ්‍රෝ එකත් ලස්සනට තියෙන්න ඕනේ. ඒක හරිම වැදගත් ටිප් එකක්. ඊළඟ ටිප් එක කීයද ඔයා කියන්න, මම දන්නේ නැහැ. ප්‍රශ්න නිසා ෆෑන් එක චුට්ටක් දැම්මා. ෆෑන් එක දාලා තියෙන්නේ කොන්නේ එහෙට මෙහෙට යනවා. ගණන් ගන්න එපා ප්‍රශ්න යන්නේ. ඉතින් ෆෑන් එක දැම්මා. අපි බලමු ඊළඟ ටිප් එක. මෙයා මෙතන සෙල්ලම් කර කර ඉන්නේ, මම වීඩියෝ එක කරනවා. මෙයා උලායි. ඉතින් සෙල්ලම් කරන්න. ඊළඟ ටිප් එක මොකද්ද දන්නවද? ඊළඟ ටිප් එක තමයි වතුර බොන එක. අමතකේනවනේ. වතුර බොන්න අමතක කරන්න එපා. ගොඩක් අයට තියෙන ප්‍රශ්නේ තමයි වතුර බොන්නේ අමතක වෙනවා. ඉතින් වතුර බෝතලයක් තියාගෙන පුළුවන් වතුර බොන්න පටන් ගන්න. ටිකක් අමාරුයි පටන් ගන්නකොට නම්. හැබැයි වතුර හැමදාම එක දිගට බොන්න ඕනේ. වතුර බොන එක අපේ හැම දෙයකටම හොඳයි. ස්කින් එකට, ඇස්වලට, කොණ්ඩෙට, නියපොතු වලට, ඔය කියන හැම තැනකටම අපේ වතුර ඕනේමයි. ඒක නිසා වතුර බොන්න අමතක කරන්න එපා. අනිත් එක තමයි කන කෑම. කන කෑම හොඳ කෑම විතරක් කන්න. ගොඩක් අය කන කෑම නිසා ස්කින් එකට ප්‍රශ්නයක් වෙලා තියෙනවා අපි හිතන්නේ නැති විදිහට. ඒකින්ද අපි දැන් පළතුරු වේලවලු විතරක් කන්න, එහෙම නෙමෙයි මම කියන්නේ. එහෙම කරන්න අමාරුයි, අපි ලංකාවෙ ඉන්නේ. ඒක නිසා එහෙම කරන්න අමාරුයි. හැබැයි අපිට තෙල් කෑම, පිටි කෑම වගේ දේවල් අඩු කරලා අපිට කන්න පුළුවන්. ඒ වගේම අපි කනකොට අපේ ඇඟට හරියන කෑම ටික විතරක් ගන්න. උයලා තියෙනවා කියලා බබාලා කන්නේ නැහැ කියලා ඔක්කොම කෑම ටික කන්න එපා. තමන්ගේ බරට හරියන කෑම ටික කන්න. ඉතින් ඒක ගැන ඔයාලා මට බණින් දන්නේ නැහැ. ඇත්තටම කිව්වොත් අපි ඕනෝට වැඩි ආහාර ගන්න හොඳ නැහැ. අපිට ඕන ප්‍රමාණය විතරයි අපි ගන්න ඕනේ. ඉතින් ඒක නිසා හොඳ කෑම කන්න, වතුර බොන්න, ඒ වගේම අපි කන කෑම අපේ ඇඟට දරන්න පුළුවන් ප්‍රමාණයට කන්න. එහෙම වුණාම අපේ ස්කින් එක ලස්සනට අපිට තියාගන්න පුළුවන්. ඊළඟ ටිප් එක මොකක්ද නා? ඊළඟ ටිප් එක තමයි ඔයා අනිවාර්යෙන් එක්සයිස් කරන්න. ඔයා දැන් හිතයි මගේ ඇඟ ගානට තියෙන්නේ මම මහතක් නැහැ, එහෙනම් මට ඒක ඕනේ නැහැ කියලා. එහෙම හිතුණා නේද? එහෙම හිතන්න එපා. මොකද දන්නවද, එක්සයිස් කරන්නේ මහතයි විතරක් නෙමෙයි, කෙට්ටු අයත් එක්සයිස් කරන්න ඕනේ. මොකද අපි එක්සයිස් කරපුවම තමයි අපේ හાર્ට් බීට් එක වැඩි වෙලා අපේ බ්ලඩ් සර්කියුලේෂන් එක හොඳට ක්‍රියාත්මක වෙන්නේ. ඉතින් ඒක නිසා අනිවාර්යයෙන්ම අපේ ලේ හොඳට වැඩ කරා නම් අපි ටිකක් මහන්සි වෙලා එක්සයිස් කරන්න ඕනේ. ඉස්සර ජීවිතේ නෙවෙයි අපි දැන් ජීවන්නේ. ඉස්සර අපේ අම්මලාගේ අත්තම්මලාගේ කාලේ ජීවත් වෙන විදිහ නෙවෙයි දැන් අපි ජීවත් වෙන්නේ. අපි ලයිෆ් ස්ටයිල් එක වෙනස්. ඉතින් ඒක නිසා අපි ගොඩාක් කලකට ඒකාකාරී ජීවිතයක් ගත කරන්නේ.
ඉතින් ඒක නිසා අනිවාර්යෙන්ම අපි ටිකක් එක්සර්සයිස් කරන්න ඕනේ. මම කියන්නේ මේ ජිම් එකකට යන්න එහෙම නෙවෙයි. ජිම් එකකට යන්න තියනවා නම් හොඳයි. ජිම් එකකට යන්න තියනවා නම් හොඳයි. හැබැයි අපි හැමෝටම ජිම් එකකට යන්න බෑ. ඉතින් gedara එදිනෙදා පුළුවන් නම් සතියේ දවස් 3ක් මොනවා හරි පොඩි එක්සර්සයිස් එකක් කරන්න ඔයාගේ ඇඟට ගොඩක් හොඳයි. ඔයාගේ නිරෝගීකමට, ඔයාගේ ස්කින් එකට, ඔයාගේ ලස්සනට ගොඩක් හොඳයි. ඒක හැමදාම කරන්න ඕනේ. සතියේ දවස් 3ක්වත් අඩුම කරන්න ඕනේ. ඉතින් ලොකු දේවල් කරන්න යන්න එපා. ඊට පස්සේ කොන්දර හිතෙනවා, කකුල් හිතෙනවා. ඒ එහෙම නෙවෙයි. අපි නෝමල් සුම්බා වගේ දෙයක් කරනවා නම් නෝමල් කරන්න පුළුවන්. වාට YouTube එකේ ඕන තරම් එක්සර්සයිස්, ඔයාගේ ඇඟ වාට ඕන විදිහට හදාගන්න ඕන එක්සර්සයිස් ටික YouTube එකේ වගේ තියෙනවා. සෝෂල් මීඩියා වල තියෙනවා, Facebook, TikTok ඔය හැම එකම තියෙනවා. ඉතින් ඔයාලට තියෙන එක බලාගෙන කරන්න වෙලාවක් හදාගන්න ඕනේ. ඉතින් ඔයාලට පහසු වෙලාවක උදේම කරන්න, හවස කරන්න, දවල් කරන්න කියලා එහෙම ටයිම් එකක් නැහැ. ඔයාලට පහසු, ඔයාලට කරන්න පුළුවන් වෙලාවක ඔයා අනිවාර්යෙන් එක්සර්සයිස් ටිකක් කරන්න. එතකොට ඔයාලට තේරේ ඔයාගේ ස්කින් එකේ තියෙන වෙනස. ගොඩක් කලකට අපි දාඩිය දානකම් එක්සර්සයිස් කරපුවාම අපේ මේ මූණවල තියෙන දාඩිය එහෙම දැම්මාම ඇත්තට මේක ලොකු වෙනසක් කරලා බලන්නකො. මම බොරු කියනවනම් ඒක ඇත්තටම ලොකු වෙනසක් වෙනවා. ඒක ඇත්තටම ඒක ලොකු වෙනසක් වෙනවා. මේක මම අත්දැකලා තියෙනවා. මමත් හැමදාම එක්සර්සයිස් කරන්නේ නැහැ. මම සතියේ දවස් 3ක් විතර එක්සර්සයිස් කරනවා. ඉතින් ඒකත් මම ජිම් එකට යන්නේ ඔයාලා දැකලා තියෙන මගේ වීඩියෝස් වල, බ්ලොග්ස් වල දැකලා තියෙනවානේ. ඉතින් පොඩි පොඩි එක්සර්සයිස් ටිකක් ඔයාට බඩනම් අඩු කර ගන්න ඕනේ. බඩට ටිකක් වැඩිපුර එක්සර්සයිස් කරලා ඉතින් ඒ විදිහට එක්සර්සයිස් කරන්න. එක්සර්සයිස් කරන එක ගොඩක් හොඳයි. මහත්ද, කිට්ටුද, තරුණද, මහලුද ඔය වගේ දේවල් හිතන්න එපා. එක්සර්සයිස් ටිකක් කරන්න. එතකොට වට ටිකක් වෙනස තේරෙයි ඔයාගේ ස්කින් එකේ. ඉතින් හැමදාම ලස්සනට ඉන්නනේ අපි කතා කරන්නේ. අද ටොපික් එක අපේ ඒකනේ. හැමදාම ලස්සනට ඉන්න එක්සර්සයිස් කියන එකත් අනිවාර්ය වැඩ. එතකොට අපේ බර, ඔයාලා බර පවත්වාගෙන යන්න ඕනේ. ඔයාගේ උසේ හැරියට තමයි බර. නැත්තම් ඔයා දැන් හිතයි දැන් අනේ මං කෙට්ටුයි. එතකොට ඔයා බලන්න ඔයාගේ උසේ හැටියට ඔයාගේ බර තියෙනවාද කියලා. ඉතින් ඒකට අවශ්‍ය කරන කෑම ටික ගන්න, කෑම අඩු කරනවා නම් එහෙම සමහරක් අය ඉන්නවා මහතයි කියලා එක පාට ගොඩාක් කෑම අඩු කරගෙන යනවා. ඩයට් ප්ලෑන් එකක් හදාගන්නවා, කෑම කන්නේ නැතුව ඉන්නවා. එහෙම කරන්න යන්න එපා. ඊට පස්සේ ඒක ස්කින් එකට බලපානවා. මොකද අපි ඩයට් කරන්න ඕනේ. ඩයට් කරන්න ඕනේ එක ක්‍රමානුකූලව හරි මෙතඩ් එකට. එතකොට ඒව සම්බන්ධව ඉන්නවා කට්ටිය, මේ විදිහට කරන්න කියලා. ඉතින් එහෙම දන්නේ නැතුව, අපි හිතන්නේ නැතුව කරොත් අපිට ඒක ප්‍රශ්නයක් වෙනවා ඩයට් කරන්න ගියාපාම. ඒක නිසා අපිට හරියන ඩයට් ප්ලෑන් එක අපි තීරණය කරගෙන තමයි කරන්න ඕනේ. හිත මනාපයට කෑම කන්නේ නැතුව ඉන්න, ඒ වගේ දේවල් කරන්න යන්න එපා. එහෙම වුණාම අපිට ඒක පස්සේ බලපානවා. අපේ ඇඟට විටමින් ඌණතා එනවා. ඊට පස්සේ කොන්දවල්, මෙදානි, සබ්සට් ඒ වගේ දේවල් වෙනවා. ඉතින් ඒක නිසා මේ හැමදාම ලස්සනට ඉන්න, බර හොඳට පවත්වාගෙන යන්න ඩයට් ප්ලෑන් එකක් ෆලෝ කරනවා නම් ඒක චුට්ටක් හොඳට හිතලා බලලා ස්පෙෂලිස්ට් කෙනෙක්ගෙන් නැත්නම් ඔයා බෙහෙත් ගන්න ડોක්ටර්ගෙන් අහලා තමයි ඒක කරන්න ඕනේ. ඉතින් ඔයාගේ ඩයට් ප්ලෑන් එක මට හරියන්නේ නැහැ වගේ මගේ ඩයට් ප්ලෑන් එක ඔයාට හරියන්නේ නැහැ. ඉතින් ඒක නිසා පොඩ්ඩක් ඒ ගැන හිතලා බලලා කරන්න ඕනේ. ඕකේ. ඉතින් අපි හැමදාම ලස්සනට ඉන්න එක්සර්සයිස් කරන එක අනිවාර්යයි කියලා තමයි මම ඔන්න කිව්වේ ඊළඟ ටිප් එක විදිහට. දැන් අපි බලමු ඊළඟ ටිප් එක මොකද්ද කියලා. ඇයි පුතා? ඔව් ලස්සනයි. ඔය පෝච්චි පාරක් හදුවද? හා ගණන් ගන්න එපා. බබා ළඟට ආවම කතා නොකර ඉන්නත් බෑනේ. ඉතින් ඒකින්ද එයත් එක්කත් කතා කර කර ෂේප් කරගෙන තමයි මම මේ වැඩ කරන්නේ. ඉතින් ඊළඟ ටිප් එක මම හිතුවා ස්කින් කෙයාර් ප්‍රොඩක්ට්ස් ගැන කියන්න ඕනේ කියලා. ඔයාලා ලස්සනට ඉන්න ඕනේ කියලා, හැමදාම ලස්සනට ඉන්න ඕනේ කියලා ස්කින් කෙයාර් ප්‍රොඩක්ට්ස් තෝරගන්නකොට ඒක ගැන ටිකක් වැඩිපුර සැලකිලිමත් වෙන්න. මර්කරි, බ්ලීචින් ඒ වගේ තියෙන ප්‍රොඩක්ට්ස් තියෙනවනේ, ඒ වගේම පුළුවන් තරම් ඈත් වෙන්න. ඔයාට සුදු වෙන්න ඕනේ කියලා, ගොඩක් අය දැන් සුදු වෙන රැල්ලට තමයි යන්නේ. ඉතින් එහෙමයි කියලා ඒ වගේ නිෂ්පාදන පාවිච්චි කරන්න එපා. ඒක මං කියන එක හොඳට මන්දා.
සුදු වෙනවයි කියන එක ඔළුවේ තියාගන්න එපා. ඔයා හිතන්න ඕනේ ඔයාගේ ස්කින් එක ඔයාගේ ලස්සන හැමදාම තියෙන්න ඕනේ එකක්. අනිත් එක තමයි නිරෝගී පැහැපත්කමක් බලාපොරොත්තු වෙන්නේ. එහෙම වුණාම ඔයාට පුළුවන් ඔයාගේ ස්කින් එක ලස්සනට තියාගන්න. නැචුරලි ප්‍රඩක්ට්ස් යූස් කරන්න. නැචුරලි කියන්නේ ඔයාට විතර හදාගෙන යූස් කරන්න පුළුවන් නම් එහෙම. ඉතින් එහෙම වෙන්නේ නැහැනේ. එහෙම වෙන්නේ නැහැ. ඒක නිසා ස්කින් ප්‍රඩක්ට් එකක් තෝරගද්දී ඔයාගේ ස්කින් ටයිප් එකට හරියන, ඔයාගේ වයසට හරියන, ඔයාගේ ස්කින් එකේ තියෙන ප්‍රශ්න වලට හරියන ප්‍රඩක්ට් එකක් තෝරගන්න. ඒ වගේම හොඳ බ්‍රෑන්ඩ් එකකින් තෝරගන්න. එතකොට ඔයාගේ ස්කින් එක ප්‍රොටෙක්ට් වෙන්නේ, ආරක්ෂා වෙන්නේ. ඔයාගේ ස්කින් එක ආරක්ෂා කරගන්න. ඔයා දැන් අද මොනවා හරි දෙයක් පාවිච්චි කරලා ඔයාගේ ස්කින් එක ලස්සනට තියාගෙන ඉන්නවා ඇති. අද ලස්සනයි, ගොඩාක් හොඳයි, හැමෝම කියනවා සුදුයි, ඔයා ලස්සන වෙලා, අනේවා මොකද ගාපු ක්‍රීම් එක ඔය වගේ අහනවා ඇති. හැබැයි ඔයා හිතන්න දැන් ඔයාට අවුරුදු, මම කියන්නම් ඔයාට අවුරුදු 30යි කියලා. එතකොට අවුරුදු 50 විතර වෙනකොට ඔයාගේ ස්කින් එක ගන්න දෙයක් නැති වුණොත් වැඩක් නැහැ නේද? අපි 50 වෙනකොටත් ලස්සනට ඉන්න තමයි බලන්න ඕනේ. ඒක නිසා ස්කින් කෙයා ප්‍රොඩක්ට්ස් තෝරගන්නකොට අර මං කිව්වා වගේ ස්කින් එකට ගැළපෙන, ඔයාගේ වයසට ගැළපෙන, ඔයාගේ කන්ඩිෂන් එකට ගැළපෙන හොඳ බ්‍රෑන්ඩ් එකකින් තෝරගන්න. ඒ වගේම ඔරිජිනල් ප්‍රොඩක්ට්ස් තෝරගන්න. එහෙම වුණොත් තමයි ඔයාට හැමදාම ලස්සනට ඉන්න පුළුවන්. ඉතින් ඔන්න අන්තිම ටිප් එක. අද වීඩියෝ එක ගොඩක් දික් වුණාද මන්ද. හැබැයි ඉතින් කියන්න හිතපු ටික ඔක්කොම කියන්න එපා. නැත්නම් ආයෙ වීඩියෝ එකක් කරන්න බෑනේ ඉගෙනම. ඉතින් ඒක නිසා ඔක්කොම කියවා. අන්තිම ටිප් එක මම ටිප් 10ක් අතර කිව්වා මං හිතන්නේ. 10ක් මම ගණන් කළා තම්මේල් එක දානකට දාන්න කියලා කියලා. ඉතින් ඊළඟ ටිප් එක තමයි ඔයාට පුළුවන් ආගේ ස්කින් එක ලස්සනට තියාගන්න එක එක මල්ටි විටමින් ජාති ගන්න. හැබැයි ඉතින් ඔයා ඉන්න කන්ඩිෂන් එක අනුව, ඔයාට තියෙන ලෙඩ රෝග අනුව මේක වෙනස් වෙනවා. ඉතින් විටමින් C එකක්, ඒ වගේම ෆිෂ් ඔයිල් එකක් ඕනම කෙනෙක්ට ගන්න පුළුවන්. ඉතින් ඔයාගේ ස්කින් එක ලස්සන කරගන්න ඔයාට පුළුවන් අන් ඒ වගේ දේවල් එකතු කරගන්න ආගේ ඇඟ ඇතුළට. එතකොට හොඳ බ්‍රෑන්ඩ් එකක් වෙන්න ඕනේ. මේවා එක එක දේවල් කියලා ගන්න එපා. ඉතින් අපි ඇඟට දාගන්නකොට තව ටිකක් හිතන්න ඕනේනේ. ඒක නිසා විටමින් C කියන්නේ අපේ ඇඟේ අපේ සම පෝෂණය කරන, සමේ පැහැය වැඩි කරන එක ඉන්ග්‍රීඩියන්ට් එකක්. විටමින් C ගත්ත කියලා අතුරු ආබාධයක් නැහැ. හැබැයි ඒක පාවිච්චි කරන ඕන විදිහක් තියෙනවා. හැමදාම විටමින් C ගන්නත් හොඳ නැහැ. ඒක විදිහක් තියෙනවා. ඉතින් ඒ වගේ විටමින් C එකක්, ඒ වගේ ෆිෂ් ඔයිල් එකක් ගන්න එකත් ගොඩක් හොඳයි. ෆිෂ් ඔයිල් එකෙන් අපේ ස්කින් එක හෙල්දි කරනවා. හෙල්දි ලුකින් කියන්නේ අනේ විදිහට හෙල්දි කරනවා. ඉතින් ඒක නිසා ඒ වගේ දෙයක් අපිට පාවිච්චි කරන්න පුළුවන් අපේ ඇඟේ හැටියට, අපි කැමති විදිහට. හනේ එතකොට මට දැන් තව එකක් මතක් වුණා. මේ ගමම කියනවා ඒක නිසා මට නැත ඒක අමතක වුණා. මට ඉස්සෙල්ලා කියන්න තිබ්බේ එක. අනිත් එක තමයි අපි සැලුන් ඩේ එකක්. ඒ කියන්නේ අපි සැලුන් යන්නම ඕනේ. අපි හැමලෑම ඉතින් සැලුන් යන්න බැහැනේ. යනා ඉන්නවා නෑ නෙමෙයි, එහෙම යන්න පුළුවන් නම් ගොඩක් හොඳයි. හැබැයි එහෙම බැරි නම් අපි ගෙදර නම් ඉන්නේ, අපිට ඒකට කාලය හොයාගන්න බෑ නම් අපි ගෙදර ඒ දවස් දාගන්නවා. සතියකට එක දවසක් දාගන්නවා නම් සැලුන් ඩෝ එක කියලා ගොඩක් හොඳයි. හැබැයි ඉතින් එහෙම කරන්න බෑ කියනවනේ කට්ටියට. ඉතින් ඒක නිසා අපිට පුළුවන් සැලුන් එකට යන දවස් වගේ දවසක් දාගෙන එදාට ඔයාට පුළුවන් වාගේ නියපොතු ටික ලස්සන කපාගෙන නේල් ආර්ට් ටිකක් දාගන්න. ඒ වගේම පෙඩිකියු එකක්, මෙඩිකියු එකක් කරගන්න. ඒ වගේම ඔයාගේ බොඩි ස්කින් එක ස්ක්‍රබ් කරන්න අමතක කරන්න එපා. ගොඩක් අයට මේක මඟ ඇරෙනවා. අනිවාර්යෙන් හොඳ ස්ක්‍රබ් එකක් පාවිච්චි කරන්න, මේ අපි මැරුණ සම ඉවත් කරගන්න. ඒ වගේම මූණට ෆේෂල් එකක් අපිට දාන්න බැරි වෙයි. ගෙදර ඉඳලා අමාරුයි. හැබැයි බැරි වෙන්නේ නැහැ. පුළුවන්, ඒක උත්සාහ කරත් පුළුවන්. ඒක නිසා ඒ වගේ ෆේෂල් එකක් දාගන්න, නැත්නම් ස්ක්‍රබ් කරලා පැක් එකක් දාගන්න, ඔය වගේ දෙයක් කරන්න. එතකොට තමයි අපිට හැමදාම ලස්සනට ඉන්න පුළුවන්. ඉතින් ඒක නිසා සැලුන් ඩේ එකක් වගේ දවසක් තියාගන්න. මෙයාට බඩික් නෙවෙලාද කොහෙද? ඉතින් ඒක නිසා බබලත් එකින් අම්ලා වුණත් දැන් දවසම ඔක කරන්න බැරි වෙයි. හැබැයි ඔයාට පුළුවන් නම් උදේට ඔයාගේ මූණ ස්ක්‍රබ් කරගෙන ඉක්මනට පැක් එකක් දාගෙන ඔයාගේ කුස්සිය වැඩ ටික කරගන්න. බැරි නෑ, හිතුවත් බැරි නෑ. ඒ වගේම නාන ගමන් ආගේ බොඩි මේ ස්කින් එක ස්ක්‍රබ් කරන්න එහෙම පුළුවන්.
බැරි නේ. ඉතින් බබාට කෑම කවන අතරේ ඔයාගේ කකුල් දෙක වතුර එක්ක දාගෙන බබාට කෑම ටික කවන්න බැරි නේ. ඒ වගේ වැඩ දෙකක් එකට කරන්න පුරුදු වෙන්න ඕනේ. අම්මලා නම් එහෙම තමයි හිතන්නේ. මම නම් එහෙමයි. මටත් ඇත්තටම වෙලාවක් නැහැ. හැබැයි මම කොහොම හරි කරගන්නවා. ඉතින් එක දිගට මාද සැලුන් එකක තමයි මේ අද මුකුත් කරන්නේ. මගේ වැඩ ටික විතරයි කරන්න කියලා හිතුවොත් කරන්න බැරි වෙනවා. කරන්න පුළුවන් නම් හොඳයි. හැබැයි එහෙම කරන්න අමාරුයි. එහෙම කරන්න බැරි වෙනවා. ඉතින් ඒක නිසා අපිට පුළුවන් අර විදිහට වැඩ දෙක තුනක් එකට කරන්න අපේ වැඩෙත් කරගෙන. ඉතින් එතකොට ඔයාට ඒ වැඩෙත් වෙනවා, අනිත් වැඩ ටිකත් වෙනවා, ප්‍රශ්නයක් නැහැ. අපි හදන්නේ මේ හැමදාම ලස්සනට ඉන්නනේ. ඉතින් එන්න එන්න ලස්සන වෙන්න නම් ඕන්න ඔය වැඩ ටික කරන්නම ඕනේ. ඔය වැඩ ටික කරත් ඔයාට හැමදාම ලස්සනට ඉන්න පුළුවන්. මම කියන්නේ ඔයාව අවුරුද්දක් දෙකක් ලස්සනට ඉන්න නෙවෙයි, ජීවිත කාලෙම ලස්සනට ඉන්න ඕන කරන ටික තමයි අන්න මං අද ඔයාලත් එක්ක කිව්වේ. මමත් මේව ෆලෝ කරන දේවල්. ඉතින් මං හිතනවා අද වීඩියෝ එක වට ගොඩාක් වැදගත් වෙන්න ඇති කියලා. තව මොනවා හරි මේ වගේ වීඩියෝස් කරන්න ඕන නම් පල්ලෙහෙන් කමෙන්ට්ස් දාන්න, මං ඒව කරන්නම්. එතකොට මම ඉතින් චැනල් එකේ ගොඩක් කරන්නේ ලයිෆ් ස්ටයිල් වීඩියෝනේ. ඉතින් ඒ වුණාට මේ වගේ වීඩියෝසුත් මං කලින් කරලා තියෙනවා. මං දැන් හිතුව ආයෙත් ඒ වගේ දේවල් ටිකක් කරන්න ඕන කියලා. ඉතින් වෙලාවක් හම්බුනාම වෙලාව ලැබෙන විදිහට තමයි මම වීඩියෝ කරන්නේ. මම ප්ලෑන් කරලා මේ සතියේ මේක කරන්න කියලා එහෙම කරලා නැහැ. එහෙම කරන දවසක් තියෙනවා. ඉතින් එහෙම ගොඩක් කලාවට නැහැ. හිතුණ ගමන් වීඩියෝ එකක් කරන එක තමයි මම කරන්නේ. ගොඩක් ඔයාලා දන්නවනේ මගේ ලයිෆ් ස්ටයිල් එක. මම හිතලා ඔයාලට වීඩියෝ කරන්න එව නෙමෙයි තියෙන්නේ. එදිනෙදා ඒ වෙලාව වෙන දේවල් තමයි තියෙන්නේ. ඉතින් ගොඩක් ස්තුතියි අද මගේ මේ කචමචේ අහගෙන හිටියට. ඉතින් තවත් මේ වගේ වීඩියෝ වන්නම් මට කියන්න, මම කරන්නම්. ඉතින් අදට ගිහින් එන්නම්. ඔයාලා ආදරෙන් පරිස්සමෙන් සතුටින් ඉන්නවනේ. ඔයාලට ටටාක පේන්න. මේකද? ඉතින් එන්නම්.